ඔව් දැන් අපි දන්නවා දැන් මනස කියන එක වැඩිය විඥානයේ මේ සියුම් හා පළල් කියලා මගේ අදහසක් තියෙනවා. ඒ කියන්නේ දැනෙන ගතිය හරි මොකක් හරි විශ්වයේ ඒ දැනෙන ගතියේ සීමාවල් විඥානයේ හොයාගන්න අමාරුයි මට පේන හැටියට. එතකොට අපිට බැරිද මේ විඥානය බලනකොට මේ ඒකේ තියෙන සුවදායක බව හරි ඒකේ තියෙන මධ්‍යස්ථ භාවය හරි එහෙම ගත්තාම අපි දන්නේ නැති නිවන තියෙනවා. නිවන කියලා දෙයක් අපි බුද්ධාගමේ තියෙනවා. ඉතින් අපි ඒක ගැන විශ්වාසෙකුත් තියෙනවා යම් තරමක. නිවනේ සහ විඥානය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියන එකයි මගේ ප්‍රශ්නේ. හොඳයි. අතරම තව අතුරු ප්‍රශ්නයක් අහන්න මේ අපි මේ ඉගෙනගත්තු දහමේ මේ අපේ පෙළ පොතේ තියෙන දෙයක් මේ විඥානන්තයජනේ කියලා යමක් යම් කිසි භවයක් ගැන පොතේ තියෙනවා. මේ විඥානන්තයජනේ අයි බුදුන් වහන්සේ සොයාගත්තු නිර්වාණය අයි අතරේ තියෙන වෙනස මොකක්ද කියන එක තව විදිහකින් මට ඒක ඒ ප්‍රශ්නේ අහන්න පුළුවන්. හොඳයි. දැන් ඔය ප්‍රශ්නේ පළමුවෙන් අපි කරන්නට ඕනේ විඥානය කියන්නේ කුමක්දයි පැහැදිලි කර ගැනීම. මොකද විඥානය කියන වචනය අපි දකිනවා විවිධ පුද්ගලයෝ විවිධ අර්ථව කතන වලින් දක්වලා තියෙනවා. එතකොට නිකන් එක වචනයක් විතරයි කියලා හිතමුකෝ. ඉතින් එක එක්කෙනා විඥානයට එක එක අර්ථ දීලා කියනවා. ඉතින් දැන් ප්‍රශ්නය දැන් ඔබ විඥානයේ තේරුම් අරගෙන යමක් කියනකොට අර අහගෙන ඉන්න අය ඒක තේරුම් ගන්න ඒගොල්ලන්ගේ අර්ථකථන අනුව. ඔව් ඔව් ඒක හරි ඒකයි. ඒක නිසා අපි පොදු තැනකට එන්න එපයි සාකච්ඡාවක් කරනකොට. දැන් අන්න මම විඥානයේ කියන දේ මම පැහැදිලි කරන්න ඕනේ. එතකොට ඒක ඔබට පිළිගන්න පුළුවන් නම් ඔබ පිළිගන්නවා, නැත්නම් කියනවා නෑ නෑ ඔක නෙවෙයි කියලා. මොකක් හරි පොදු තැනකට නේද? නැත්නම් අර්ථ දෙකක් හිතේ තියාගෙන කතා කරාට පැහැදිලි වෙන්නේ නෑනේ. නෑ නෑ ඒක හරි. හරි. දැන් විඥානය කියන වචනේ තේරුම ගත්තාම ඒකෙන් අදහස් වෙන්නේ මේ ජීවියක් හට ගන්නකොට ජීවයට තියෙනවා සංවේදිතාවක්. දැනෙන ගතියක් තියෙනවා. අන්න එතකොට ජීවයයි දැනෙන ගතියයි එකයි. එකයි එකයි ඒක පැහැදිලි. ඔව්. දැන් අපි හිතා ගන්නවත් බෑනේ ජීවියක් තියෙනවා කිසි දෙයක් දැනෙන්නේ නැහැ. එහෙම එකක් නැහැනේ ජීවයක දැනෙනවා. ඔව් දැනෙන ගතිය මේ දැන් තොර ජීවියක් ගැන අපි දන්නේ නැහැනේ. ඔව් දැන් සාකවලට පවා දැනෙනවානේ. දැනෙනවානේ ඒක හරි. දැන් වෙලක් වෙන අතට අපි ගිනි ගොඩක් ගැහුවොත් වැලා වෙන පැත්තකට හැරිලා යනවා. එතකොට මේක දැනෙනවා. එතකොට මේ දැනීම තමයි විඥානය කියලා ඇත්ත වශයෙන්ම කියන්නේ. ඉංග්‍රීසියෙන් consciousness කියන්නේ ඒක තමයි දැනෙන ගතිය. මලකඳක දැනෙන ගතිය නෑනේ. ඔව් මම කියන්නේ දැනෙන ගතිය ඔව් ඒකේ තියෙන මේ මම කියන එකේ දැනෙන ගතියට වැඩියෙන එක යාන්ත්‍රික ස්වභාවයක් මට මේ නේද නෑ තව අපි එතනට ආවෙන්නේ ඔය ඉස්සරහ දෙයක් කියන්නේ මම ආරම්භක තැනකින් මම කියන්නේ මල කඳට දැනෙන ගතිය නෑ නෑ ඔව් ඒක හරි එතකොට විඥානය කියන එකේ ඔන්න මුල්ම අර්ථය දැනෙන ස්වභාවය ඔව් අන්න දැන් හරි එතනින් පටන් ගමු ඔව් ඒ දැනෙන ස්වභාවය සියලුම ජීවීන්ට එකයි. ඔව්. දැන් මට යම්සේ දැනෙනවාද උෂ්ණය සීතල ඔබටත් දැනෙන්නේ මේ විදියට ස්නායු ආබාධයක් නැත්තම්. දැන් ඔය දැනෙන ගතියෙන් තමයි අපි උපදින්නේ. ඔව්. ඒක ඒ පොදු ස්වභාවයෙන් අපි උපදිනවා. දැන් ඉපදුනාට පස්සේ හරිද? මන් දන්නේ කොහොම මේක ආවද කියලා සමහරට ජනකානුකූල නිසා මේක ඇති වුණාද දන්නේ නැහැ. එහෙම නැත්නම් පුද්ගලයා සමාජය සමග ගැටීම නිසා ඇති වුණාද දන්නේ නැහැ. මම ඉන්නවා කියන
සංඥාව ඇති වෙනවා. අන්න එතකොට අර විඥාණය කියන ඒ ස්වභාවික දේට ධන මම සංඥාව. අන්න දැන් එතකොට අපිට විඥාණය දැනෙන්නේ මම තුලේ. දැන් ඊළඟට මොකද වෙන්නේ? මම ගොඩ නගනවා මගේ විඥාණය. එකක් හරි පැහැදිලිනේ. පුද්ගල විඥානය. දැන් මේ පුද්ගල විඥානය ගොඩනගෙන හැටි හරි පැහැදිලි. දැන් කියමු මම චිත්‍ර ගැන දන්නේ නැහැ. කවුරු හරි චිත්‍ර පිළිබඳ යම් කිසි දෙයක් කියනකොට මම එච්චර සංවේදී නෑ, මට එච්චර තේරෙන්නේ නෑ. නමුත් මගේ ළඟ ඉන්නවා චිත්‍ර ශිල්පියෙක්. එයා චිත්‍ර පිළිබඳ එයාගේ පුද්ගල විඥානය හුඟා දියුණු කරලා තියෙනවා. එතකොට එයාට හොඳට තේරෙනවා අර කියනදී. එතකොට එක එක පුද්ගලයා ගත්තාම දැන් විද්‍යාඥයාගේ විද්‍යා විඥානය ගාදීවුණු වෙලා තියෙනවා. නළුවාගේ නර්තනය පිළිබඳ නේද? මේ විදිහට අපි එක එක සිත්වල අපි විසින් ගොඩනගාගත්ත, වදා කරගත්ත විඥාන තියෙනවා. එතකොට පුද්ගල විඥාන වෙනස් කියලායි මට කියන්න ඕන උනේ. පුද්ගල විඥාන දෙකක් එක වගේ නෑ ලෝකේ කිසිම තැනක. ඒකත් හරි නේද? ඒක හරි. අපි හැමෝගෙම විඥාන වෙනස්. ඇත්තට මේ පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස් වෙන්නේ විඥානය නිසා. එයා හිතන පිළිවෙල හරි මොනවා හරි ඒක තියෙනවා. ඒ පැටර්න් එක එක පැටර්න් එක. තව පැටර්න් එක වඩා වෙනස් විදිහකට අනික ක්‍රියා කරන්නේ. ඒක හරි. දැන් ඊළඟට මේ පුද්ගල විඥානය දැන් බුදුදහමේ විඥානය කියනකොට කියන්නේ අර අපි කලින් කතා කරපු සියලු සත්‍යයන්ට පොදු දැනෙන ස්වභාවය නෙවෙයි පුද්ගල විඥානය, සත්ත්ව විඥානය ගැන කියන්නේ. හරි හරි, මට දැන් තේරෙනවා. මේකන තියෙන්නේ දැන් මම මේක විස්තර කරනකොට මගේ පැත්තෙන් මගේ තේරුමේ හැටියට දැන් මෙහෙම කිව්වොත් හරිද? දැන් අපි කිම පංචස්කන්ධය ගැන කතා කරමුකෝ. මේ පංචස්කන්ධයේ තියෙනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒ තියෙන්නේ පුද්ගල මට්ටම ඇනලයිස් කිරීමක් කරලා තියෙනවා. හරි. දැන් හරි, ඕකේ මට තේරුණා. දැන් මේ ඒකනේ කියන්නේ විඥාන ස්කන්ධය කියලා. විඥාන ස්කන්ධයක් නේ අන්තරේ ගන්නේ. ස්කන්ධය කියන්නේ ගොඩනගාගත් දෙයක්. ස්කන්ධයක්. හරි. එතකොට ගොඩක් කියන එක නේක වෙන් කරමු ගොඩක්. හරි. ඒක පංචස්කන්ධය අපි ගොඩනගාගෙන තියෙන්නේ. ඒක හරි. ඒ ටික හරි. එතකොට ඉන්දේ ලින්ගකක් ප්‍රේසමින් යම් ඉදිරියට දැන් ඔබ කතා කරා මේ විඥාන ආයතන කියලා ජීවිතයක් ගැන. ජීවිතයක් නෙවෙයි, ඒ ධ්‍යානයක් ගැන නේද? විඥාන ආයතනය. ඒක ධ්‍යානයක් නේ. දැන් මේ ධ්‍යානය භවයක් හැටියට පවතිනවද දන්නේ නැහැ. හරි හරි, මම ඒක තමයි බලන්නේ. දැන් ධ්‍යාන කියන්නේ අමුතු දෙයක් නෙවෙයි, මේ පුද්ගල විඥානය තුලම පුද්ගලයා වගා කරගත්ත භූමියක්. පුද්ගලයා වගා කරගත්ත භූමියක්. තේරුණාද? එතකොට ධ්‍යානත් මේ චෛතසික ලෝකේටම අයිති එක, ලෞකිකයි. ධ්‍යානයි අපේ සිතිවිලි අතර වෙනස, සිතිවිලි නිරන්තරයෙන්ම චලනය වෙනවා. ධ්‍යානය කියන්නේ එක්තරා සිතිවිලි මල්දයක්. ඒකේ ඒකට ගියාම දැනෙනවා මේ ස්ථාවර බව. ටිකක් වෙලා ඉන්න පුළුවන්, හැමදාම නෙවෙයි, හැමදාම නෙවෙයි, ස්වල්ප වේලාවක් නිශ්චලව ඉන්න පුළුවන්. ඔව්, පිහිටා සිටින්න පුළුවන්.
හරියට හරි. මේක ඉන්න පුළා. ඒක හරියට නොවෙනස් වෙන විදිහට ඒක එයා හිතාගෙන හරි යාට දැනෙන්නේ යාක ඒකේ ඉන්නවා කියන එකත්ම වැටෙනවා. ඒකට ඒකේ ඉස්සාවරයක් තියෙන බවයි පේන්නේ. ඒ යාගේ මේ අත්දැකීමේ මට්ටමේ. හරියට හරි. ඒක හරි. දැන් අපි තව ප්‍රවේශමෙන් කතා කරමු. ඔව්. දැන් අර විඤ්ඤාණංචායතනේ ගැන කියනකොට කියනවානේ මොකද්ද ආකාසානංචායතනය විඤ්ඤාණංචායතනය කීකියත් දේව සංඥානා සංඥායතනය සම්බද්ධ මේ ආකින් සංඥායතන ඊට මිස්සෙලා ඊට ආකින්චන කියන්නේ මේ අගමුලක් නැති නිකන් ඊබේ පහලෙච්ච වගේ. කිංච කියන්නේ කිසිවක් කියන එක. කිසිවක් නැතුව හසේ දැනෙන ගතිය. හරි 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 හරි. ඒක තමයි ආකින්චන් සාර්ථකනේ කියන්නේ. හරි හරි හරි. දැන් ඒව පවා පුද්ගල මානසිකත්වයෙන් ගොඩනගාගත්ත දේවල්. ඔව් ඔව් ඒක හරි. ඒවා ඔක්කොම පුද්ගල මේ පුද්ගලෙක් ඉන්නවා ඒවැ. පුද්ගල පදනමේ තියෙන පුද්ගල මානසිකත්වය. ඔව් ඔව්. අර විද්‍යාඥා විද්‍යාඥානයක් ගොඩනගා ගත්තා වගේ. ඔව්. යෝගිවරයා හරිද භාවනාවෙන් අර ධ්‍යාන ගොඩනගාගෙන කියලා. ඔව් ඔව්. එතකොට මේ ධ්‍යානත් අපි කියන්නේ චෛතසික තුල කියලා අපි කිව්වා. නේද? ඔව් ඔව්. අනේ එහෙමනම් ඔන්න විඤ්ඤාණ සායතනය කියන්නේ චෛතසික තලයේ මිනිහා ගොඩනගාගත්ත භූමියක්. ඔව්. හරි. ඔය චෛතසික තලයේම මිනිහා ගොඩනගාගත්ත ඔව් සත්‍ය පුද්ගලයා ගොඩනගාගත්ත භූමියක් තමයි විඤ්ඤාණ සායතනය කියන්නේ. එතකොට ඒ විඤ්ඤාණ සායතනේ භවය තියෙනවා. හරි 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 හරි. භවය කියන්නේ ඒකත් පැහැදිලි කරගන්න. භවය කියන්නේ වීම. වීම වීම ඔව් වීම කියන්නේ දැන් දුප්පතා ධනවත් වීම. ඔව් ඒක දුප්පත් වීම සහ ධනවත් වීම. ඒ ධනවත් දුප්පත් වූ තැනත්තා ධනවත් වෙන. ඒකට වීම වෙනස් වුණානේ. ඔව් දුප්පතාට ඕනේ ධනවත් වෙන්න. ඔව් ඔව් එතකොට මේ ඉන්න තත්ත්වයෙන් මම තව තත්ත්වයකට වෙන්න යන්න ඕනේ කියනකොටම එතන භවය තියෙන්නේ. ඔව් දැන් ඉතින් අපිට පැහැදිලි වෙන එදිනදා ජීවිතයේ අපි මේ වීමෙන් පඩිපෙලක් නගිනා වගේ ඔන්න මේ වීම තියෙනවා. ඒ වීම මට කලක් යනකොට මදි වෙනවා. මට ඊට වැඩි වෙනත් වීමක් වෙන්න ඕනේ. දැන් කියව ගුරුවරයෙක් නම් විදුහල්පති වෙන්න ඕනේ. විදුහල්පති නම් මේ අධ්‍යාපන පරිපාලන නිලධාරියෙක් වෙන්න ඕනේ. හරි ඒ මෙහෙමනේ මේ ජීවිතේ යන්නේ. එතකොට ඒ වීමේ කොටසක් තමයි මේ ධ්‍යාන කියලා කියන්නේ. ඔව් මොකද මානසේ මූලික සබ්දයෙන් එකක් පැහැදිලි නේද? ඕන්න දැන් මුළු වැදගත්ම තැනකට එනවා. දැන් අපි කියවනේ සත්‍යෝ පොදු කාටත් පොදු යම් කිසි නිර්මල විඥානයක් ඇතුව උපදිනවා. ඒක සටහන් නැහැ. ඔව්. ඒකේ භවය නැහැ. ඔව්. හරිද? ඔන්න දැන් පුද්ගලයා භවය නිර්මාණය කරගන්නවා මම හදාගෙන. ඔව්. ඒත් මම විසින් ඔන්න ගොඩනගෙනවා මගේ විඥානයේ හෙවත් පුද්ගල විඥානය. ඔව් ඔව්. ඒ පුද්ගල විඥානයේ තුල ධ්‍යාන ආදියත් ගොඩනගා ගන්නවා. ඔව්. දැන් ඒ සීරමාර මමනේ ගොඩනගා ගත්තේ. ඔව්. දැන් අපිට බැරිද මේ ගොඩනගා ගත්ත මහා ගොඩනැගිල්ල අතහැරලා දාන. ආපහු අර මුලට. මුලට කියන්නේ අර උපදිනකොට තියුණානේ නිර්මල විඥානයක් සටහන් නැති. ඔව්. එකන්ට යන්න පුළුවන්ද? ආහා ඔව් පුද්ගලයා නැති තැනට ඇත්තටම යන්න පුළුවන්. පුළුවන්. ඔව්. මොකද හේතුව දැන් ඔබ කොළඹ ඉඳලා ගමට ආවා නම් ආපහු ගම කොළඹට යන්න පුළුවන්නේ. ඔබ ආපු තැනට යන්න බැරි මොකද නේද? ඔව් ඔව් ඒක නිසා ආපහු යන්න පුළුවන්. ඔන්න අපි හිතමු යන්නේ කොහමද?
යන්නේ මේ තමා විසින් ගොඩනගාගත්ත මේ මහා ගොඩනැගිල්ල නිෂ්පලයි. මේකත් නිස්සාරයි. මේක ගන්න දෙයක් නෑ. මේක එකම දේ කරකැවෙනවා. මේක ඒකාකාරී බව තේරුම් ගත්තාම යම් මොහොතක ඒක පැහැදිලිව දැක්කහම ඒකට තියෙන ග්‍රහණය මේ ඇති වෙලා යනවා. ඔව්. ඒකට අපි පුද්ගල විඥානේ ඉන්න එක ග්‍රහණය කරගෙන සිටින නිසා. හරි හරි. ඒක ගැලවිලා යනවා. අතහැරලා. අතහැරුණාම අපි එනවා මුල් පිරිසිදු නිර්මල විඥාණයට. හරි හරි හරි. අන්නේ නිර්වාණය අපිට අන්නේ විඥාණය හරිද විශ්වීයයි. ඒක ඒක තමයි එතන තියෙන විඥාණය. මම ඕක නිකමට මට හිතුණාට තර්කානුරූපවයි මම ඉස්සෙල්ලා හිතුවේ. ඇත්තටම හිතන දැන් තේරෙන්නේ නැහැ සියත විශ්ව විඥාණය කියලා කියන එක පුද්ගලෙක් නැහනේ. ඔව්. එතකොට නිවන කියන එක පුද්ගලෙක් නැහනේ. නිවන ගැම්ම ගේන්න එපා උතන්ට. ආ. තාම අපි එතනට ආවේ නැහැ. හරිද? අපි දැන් අපි ඉන්නේ අල සියලු සත්වයන්ට පොදු නිර්මල විඥානයේ තියෙනවා. ඔව්. එතකොට මේ එතනයි දැන් අපි ඉන්නේ අපේ සාකච්ඡාවේ. ආ. ඔව්. දැන් කෙනෙක් අර තමා විසින් ගොඩනගාගත්ත සියලු ස්කන්ධ අතහැරලා ආපහු එතනට ආවා කියමුකෝ. ඔව්. ඒක පළමු කොටම ඒක මහා නිදහසක්. ඔව් ඒක හරි ඒක හරි ඒක හරි. හරිද? උපදින්න ඉස්සෙල්ලා ඒක තියෙන දැනෙන ගතිය විතරයි. ඉතින් ඒක පිටකලෙක් නේ. ඔව්. ඔන්න ඒක මේ අමුතු මේ දෙයක් නෙවෙයි මේ පහසුවක්. පහසුම තැන. ඔව්. දැන් අතවසින් මේ ගොඩනැගිල්ල ඇතුලේ ඉන්න එක අපහසුයිනේ. මොකද මේක මගේ ගොඩනැගිල්ල. මේක කැඩේද බිඳේද මම මේක ආරක්ෂා බෝ කරදරයිනේ. ගොඩනැගිල්ල අතහැරලා ගියාම කිසි දෙයක් නැහැ. එතකොට ඊටාම මිනිස්යාට පහසු ආපසු ඒ ස්වභාවික නිර්මල විඥාණයට පැමිණීම. ඔව්. ඔව්. දැන් ඔන්න ඔච්චරයි අපේ චිත්තයට දැනට ගෝචර. හරි. අපේ මිනිස්යාගේ මනසට ගෝචර ඔච්චරයි. ඔච්චරයි. මම දැන් හරිද හරි. දැන් අපි දැනට අපි දන්නේ නැති හරිය තව තියෙනවා නිවන හරි මොනවද ඒක පැත්තක තියෙන්නේ. ඒක පැත්තක තියන්න. ඒක තේරෙම මේ කොහෙන් ගහගෙන ඉගෙනගත්ත සංකල්පය. ඔය ඉගෙනගත්ත තර්කයක් මාත් ඉදිරිපත් කරන්නේ. හරි හරි. හරි හරි හරි. හරි එතකොට තමාට තේරෙන තැනින් තන හොයාගෙන එතන ඉන්නවා මිසක් එතන ඉඳගෙන ආයි ප්‍රක්ෂේපණය කරන්න දැන් මම අත්‍යවශ්‍යම මේ නිර්වාණය ඕනෙම හිතන එකේ මෙතිරුමක් නේ. එතකොට යන්නේ ආපහු සංඥා මේ සංකල්ප පැත්තට. ආයි සංකල්ප පැත්තට ආයි දැත්. ඒක මට හොඳට පැහැදිලි වුණා. හරියට හරි. ඉතින් තමන්ගේ පහසු තැන හොයාගෙන සියුම් තැනකින් පණිනවනේ දෙක පාට අර උගත්කම් වලින් අර හඳුනාගෙන ඒකනේ පාසුම තැන ඉන්නවා එච්චර. ඉතින් ඊට පස්සේ දෙන්නේ පස්සේ බලන්න අපි දැන් එකන්ට ආවහම සමහරට එතන මහා පුදුම තැනක් වෙන්න ඇති. ඔව්. මොකද දැන් ඒක අපි දන්නේ ඒක දන්නේ නැහැ නේද? ඔව්. ඒක මහා අඥාත තත්ත්වයක්. ඒක පේනවා ඇති යම් යම් මහා තව ගැඹුරු දේවල් පේනවා ඇති. දැනට අපි ඒව ගැන කතා කරන්න දෙ තේරුමක් නැහැ. ඒකයි. හැබැයි පැහැදිලියටම දැන් ඉන්න තැන කොහමද දැන් අපිට වැටහිලා තියෙන ප්‍රමාණය මේ මා හිතන්නේ අපි අර හිටපු අර අඳුරු ලෝකෙට වැඩිය නම් බොහොමත්ම හොඳයි. කියන්නේ ඒක යනකොට. ඒක ඉන්න එක තමයි තියෙන්නේ දැනට. ඒක වීමක් නැහැ, මම නැහැ, සතන් වීමක් නැහැ, සසෙන් වීමක් නැහැ. නේද? කලකිරීමක් නැහැ. කිසි දෙයක් නැහැ. එතන තියෙන්නේ ඉතාම පිරිසිදු සත්තාව. සත්පැවැත්ම. ඉතින් ඉන්නවා එතන. ඔව් ඒක අපි වචන ඇටියේ තර්ක ඇටියේ හැඟීමක් ආවත් ඒක ඉන්නේ නැහැ. ඒක එකපාරට ඒ තර්කානුරූප කල්පනාව නිෂේධනය වෙලා යනවා මොකක් හරි හේතුවක්. අන්නාගේ. ඒක තමයි දැන් තියෙන නොපෙනෙනවා කල්පනා වෙන්නේ නැතුව නෙමෙයි. ඒ උනාට ඒවා බලවත් වෙන්නේ නැතුව යනවා. හරි හරි. නේ දෙයක් නෑ.
එතනින් එයාට හිතන්න ඕනේ. ඒ කියන්නේ පේන්නේ නැති එහා බලන්න ඕනේ නෑනේ. ඔව්. පේන්නේ අපි බලන්න ඕනේ. පේන්නේ නැති දේක් බලන්න හදන්නේ මොකටද නේද? ඒක කොහොම තියමු? අපි කියන්නේ එහෙම එකක් නෑ කියලා. නෑ අපි එහෙම මේක වාදවිවාද කරලා පැත්තක් ගන්න හදනවා නෙමෙයි මේ අපි ඇත්ත. ඒක තියෙන්නේ එහෙමම තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ දැනට මෙච්චර අපිට ගෝචර වෙන්නේ මෙච්චරයි. මේ ගෝචර වෙන තැන සැනසීලා සෑහිලා ඉමු. හා හොඳයි. හොඳයි.